හරලවයි හරවටම ගුඩ් මෝර්නින් ලවයි එනවා සම්මන්ත්‍රණය ලවයි නියත් කරන්නේ NMEA Education Academy එකට ක්‍රියාත්මක කරන සිද්ධාන්ත සම්මන්ත්‍රණ මාලාවේ දෙවෙනි සිද්ධාන්ත සම්මන්ත්‍රණය. රයිට් හරවට තාම වැදගත් සම්මන්ත්‍රණයක් ආර ගොඩක් වැදගත් සම්මන්ත්‍රණයක් ඒ නිසා අවධානයෙන් අවබෝධයෙන් අවසානය දක්වා ඉන්න ඕන. රයිට් හරි තමයි පසුලින්ම ළමයි කියන්න ඕන වෙන කිසිම දෙයකට ફોકસ වෙන්නවා සම්පූර්ණ අවධානය මෙතනට එන්න. රයිට් හර නේද? හරි. තමයි අපි තව සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය ගැන ළමයි ඉතාලම සරලව අපිට ඒකක් දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එක. හරි සරලව ඒකට යන්න පුළුවන් සරල විෂයක් නේද? එතකොට මේකටත් ඒ සාමර්ථ්‍යයන් දාගනි ළමයි ඉන්නවා. ඒකට හේතුව මූලිකම කරුණු ටිකව දන්නේ නැහැ. කොහොමද අපි මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නේ කියන කරුණු ටිකව නොදැන හිටියම ඒක වෙනවා. රයිට් ඒ නිසා ළමයි වා මුලින්ම දැනගන්න ඕනේ මේ වගේ සබ්ජෙක්ට් එක හරි පහසුවෙන් ගොඩ දාගන්නේ කොහොමද කියලා. හරිද? ඒවා දන්න ළමයි අනිවාර්යෙන් එන ප්‍රශ්න තියෙනවා. ළමයි වොලිබෝල් ෆුට්බෝල් නෙට්බෝල් කියලා ස්පෝර්ට්ස් වල ක්‍රීඩා තුනක් තියෙනවා. එකට ලියන්න පුරුදලා යන්න පුළුවන් අනිවාර්යෙන්. එහෙම ප්‍රශ්නයක් එනවා නේද? ඒ විදිහට එකම ප්‍රශ්න ටික එන්න ඔයාලා හිතලා ලියන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියන නිසා හොඳ අවධානයෙන් අවබෝධයෙන් වැඩි කරගත්තා නම් හරි සරලව ඒකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ එකට යා යුතු විෂයක් තමයි ළමයි සෞඛ්‍ය කියන්නේ හෙල්ත් සයන්ස් කියන්නේ. හරිද? රයිට්. හරි එනවා අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අතිශයින්ම වැදගත් පාඩම් කොටසක් ළමාභියේ ප්‍රධාන අවදි රයිට් බලන්න මාතෘකාව දා ගන්න ළමාභියේ ප්‍රධාන අවදි ළමාභියේ ප්‍රධාන අවදි රයිට් ළමාභියේ ප්‍රධාන අවදි අද තමයි අපේ මාතෘකාවේ ළමාභියේ ප්‍රධාන අවදි ළමාභියේ ප්‍රධාන අවදි හරි අතිශයින්ම වැදගත් පාඩම් කොටසක් ප්‍රශ්න නිරන්තරයෙන් MCQ වලට අහනවා රචනාවේ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ විභාගෙදී හෙල්ත් සයන්ස් සබ්ජෙක්ට් එකේ විෂය වයින් අහ වැඩිපුර අහන පොගෙන තැනක් තමයි මේ ළමාවියේ ප්‍රධාන අවදි කියන හෙල්ත් සයන්ස් වල තියෙන මේ පාඩම් කොටස හරිද රයිට් හරි එහෙනම් ළමයි වන් කිව්වා ළමාවියේ ප්‍රධාන අවදි පාඩම් කොටස අපි සම්පූර්ණ සාකච්ඡා කළා අවසන් කරා හරි දැන් ඔයාලා දන්නවා ළමයි ළමාවියේ ප්‍රධාන අවදි කියද්දී ඔයාලාමයි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙනවා අවදි පහක් ගැන. අවදි කිය කියනද? අවදි පහක් ගැන ඉගෙන ගන්න තියෙනවා මේ ළමාභියේ ප්‍රධාන අවදි කියන මාතෘකාව තුන. ප්‍රධාන වශයෙන් අවදි පහක් නෝ මාතෘකාව මඟනවා. ළමාභියේ ප්‍රධාන අවදි කියන ප්‍රධාන මාතෘකාව තුල ඔයාලාමයි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න වෙනවා අවදීන් පහ. ප්‍රධාන වශයෙන් අවදීන් පහක් පාඩි ඉගෙන ගන්න හම්බෙනවා. හරි ප්‍රධාන වශයෙන් වලට අවදීන් පහක් ඉගෙන ගන්න හම්බෙනවා. එකක් තමයි ළමයි පූර්ව ප්‍රසව අවදි අපි හා ප්‍රිනටල් ස්ටේජ් සලවෙන්ජ අවදිය තියෙනවා. ලදරු අවදිය තියෙනවා. පෙර ළමාවිය තියෙනවා. පසු ළමාවිය තියෙනවා. එහෙනම් මේ විදිහ ළමයි මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් ළමාවියේ ප්‍රධාන අවදි ළමයි අපි කොටස් පහකට බෙදනවා. ළමයි කොටස් පහ පූර්ව ප්‍රසව අවදිය, නවජ අවදිය, ලදරු අවදිය, පෙරළමාවිය, පසුළමාවිය. ආයෙත් කියනවා ළමාවියේ ප්‍රධාන අවදි පහයි ළමයි. මොනවද ළමයි? එක පූර්ව ප්‍රසවය, නවජ අවදිය, ලදරු අවදිය, පෙරළමාවිය සහ අවසාන වශයෙන් පසුළමාවිය. අද ළමයි මේකින් එක සාකච්ඡා කරනවා. හරි මේකින් එක සාකච්ඡා. හරි. මම අපි එළිය දාගමු. එක තමයි පූර්ව ප්‍රසව අවධිය. පූර්ව ප්‍රසව අවධිය. පූර්ව ප්‍රසව අවධිය. හරි. එක තමා පූර්ව ප්‍රසව අවධිය. හරි. අනිත් එක තමා ළමයි නවජ අවධිය. නවජ අවධිය. හරි. ඊළඟ එක තමා ළමයි ඊළඟ තමා ලදරු අවදිය. ඊළඟ එක තමා ළමයි පෙර ළමාවිය. පෙර ළමාවිය. අනිත් එක තමා ළමයි අවසාන එක පසු ළමාවිය. තුනමයි මේ විදිහට මොකද වෙන්නේ? ළමාවියේ ප්‍රධාන අවදි ළමයි අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් ඔය විදිහට මොනව කරන්නද? කාණ්ඩ කිරීමේ හැකියාව තියෙනවා. ළමාවියේ ප්‍රධාන අවදි ටික අපිට මේ විදිහට කාණ්ඩ කරන්න පුළුවන්, කලාශයෙන් බෙදන්න පුළුවන්, කොටස් කියලා ළමයි
කොටස් සියයට ප්‍රධාන වශයෙන් කොටස් පහකට මේ ළමාවියේ ප්‍රධාන අවධි ටික අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි පූර්ව ප්‍රසව අවධිය, නවජාත අවධිය, රදරු අවධිය, පෙර ළමාවිය සහ පසු ළමාවිය. තේරුණාද? ප්‍රසව අවධිය, නවජාත අවධිය, රදරු අවධිය සහ පෙර ළමාවිය සහ පසු ළමාවිය. තේරුණාද? සරලව ළමයි මම දැන් මුලදි කියනවා පූර්ව ප්‍රසව අවධිය තමයි සරලව මව් කුස තුල සිටින අවධිය අපි කියනවා පූර්ව ප්‍රසව අවධිය. මව් කුස තුල ඉන්න කාල පරිච්ඡේදය අපි කියනවා පුර ප්‍රසව අවධිය. නවජාවදී කියන්නේ ළමයි උපතේ සිට 20ක් දක්වා කාල සීමා. තේරුණාද? නවජාවදී කියන්නේ උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාව අපි හඳුන්වනවා නවජාවදී කියලා. උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාව. පැහැදිලිද? පැහැදිලිද? ළමයි ලතරවදී කියන්නේ උපතේ ඉඳන් අවුරුදු 1ක් දක්වා කාල සීමාව. තේරුණාද? තේරුණාද? එතනින් පස්සේ ළමයි පෙරළමාවිය කියන්නේ මොකද්ද? පෙරළමාවිය කියන්නේ වයස අවුරුදු 1ක් 5ක් අතර අවදි ළමාවිය. පසු ළමාවිය කියන්නේ ළමයි වයස අවුරුදු 6ක් 10ක් අතර අවදි. කොට මේ ළමයි ළමාවියේ ප්‍රධාන අවදි අපි කොටස් පහකට බෙදනවා පූර්ව ප්‍රසව අවදිය, නවජාත අවදිය, ළදරු අවදිය, පෙරළමාවිය සහ පසු ළමාවිය. පැහැදිලිද? මං කියන්නේ පැහැදිලිද? රයිට්. ඔය ටික තමයි අපිට මුලින්ම තේරුම්ගත යුත්තේ. තේරුම්ගත යුත්තේ. මේ ළමාවිය කියන තැනේදී ළමයි වැදගත්ම වෙන කොටස තමයි මව කියන්නේ. කවුද මව කියන්නේ? ඇයි ළමයි මව වැදගත් වෙන්නේ? ළමයි නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ මව. රයිට්. කොට මව වීමට දැනගත යුතු කරුණු තියෙනවා. මවක් වීමට දැනගත යුතු කරුණු තියෙනවා. එකක් තමා ළමයි. මවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන. මමක් වෙන්න. වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන. තේරුණාද? ඊළඟ සම්මතය තමා ළමයි. ලේනෑන් අතර විවාහය සිදු නොවෙන්න ඕන. තේරුණාද? ඇයි ළමයි? ඇයි ලේනෑන් අතර විවාහය හොඳ නැහැ කියන්නේ? මාවක් වෙන අනිවාර්යෙන් වයස අවුරුදු 10 සම්පූර්ණ වෙන්න ඕන. අනිත් කාරණේ තමයි ළමයි ලේනෑන් අතර විවාහය සිද්ධ වෙන්න හොඳ නැහැ. ඒක හේතුව තමයි ළමයි. ඒකට හේතුව තමයි. ආ දන්නවා. ඔය ලේනෑන් අතර ළමයි එකම විවාහය සිද්ධ වුණොත් ඒ හරහා ළමයි ප්‍රවේණිගත ආබාධ, ප්‍රවේණිගත රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මොනවද ළමයි ප්‍රවේණිගත රෝග? දැන් ඔයාලා සයන්ස් වලින් ළමයි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම රෝගයක් ගැන. ප්‍රවේණි කියලා පාඩමක් ඔයාලා සයන්ස් වලදී තියෙනවා ළමයි. ග්‍රේඩ් 11 වලදී. තැලිසීමියාව. තැලිසීමියාව කියලා රෝගයක් බලලා හැලෙයි. අර මේ තැලිසීමියාව ඇති වෙන්නේ තැලිසීමියාව ඇති වෙන්නේ ලේ නෑන් අතර විවාහයක් සිදු වුණාම. උතර මේ ප්‍රධාන වශයෙන් මේ තැලිසීමියාව කියන රෝගය තමයි අපි කියනවා ප්‍රවේණ රෝගයක්. ප්‍රවේණිගත ආබාධයක්. එහෙනම් මොකද්ද ළමයි මම කිව්වේ? මවක් වෙන්න නම් අනිවාර්යෙන් අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන. ඒ වගේමයි අනිත් කාර්යය තමයි මවක් වෙන්න අවශ්‍යයි නම් මොකද වෙන්න ඕන? මවක් වෙන අවශ්‍ය නැන අනිවාර්යෙන් ලේනෑන් අතර විවාහය සිදු විය යුතු නැහැ. ඒ හරහා ළමයි එසේ ලේනෑන් අතර විවාහය සිදු කරොත් වැඩි ඉඩකඩක් තියෙනවා. වැඩි ඉඩකඩක් තියෙනවා ළමයි මේ තැලිසීමියාව වගේ ප්‍රවේණිගත රෝගාබාධයන් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි. තේරුණාද? ප්‍රවණතාවය වැඩි. තේරුණාද? තේරුණාද? ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි ළමයි දරුවෙක් බලාපොරොත්තු වෙන කාලේ ආරම්භයේ ඉඳලම ෆෝලික් අම්ලයේ ගත යුතු. දැන් ළමයි සාමාන්‍ය මවකට පවක් වීමට අවශ්‍ය නේද ළමයි ෆෝලික් කියන්නේ තනිකර යකඩ. කියන්නේ ශක්තිය යකඩ. හරි. තොට ළමයි ළමෙක් මව කුස තුල ඉද්දී දරුවෙක් මව කුස තුල ඉද්දී
මවට වගේම දරුවාටත් ඒ හා සමානව ලොකු පෝෂණයක් දැයි ලොකු පෝෂණයක් අවශ්‍යයි. එතන මම හොඳට ආහාර පාන ලබා ගත යුතුයි. මොකද දරුවාටද පෝෂණය අවශ්‍ය නිසා. හරි. ඒ නිසා තමයි මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් දරුවෙක් බලාපොරොත්තු වෙන කාලයේ ආරම්භයේ ඉඳලම මමක් වෙන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? ෆෝලික් අම්ලය ගන්න ඕන. හරිද? තේරුණාද? 18 ක්ලාස් එක ඕන. ඊට පස්සේ ලේන යනතර විවාහය සිදු කරන්න හොඳ නැහැ. ඇයි කරන්න හොඳ නැත්ද කියලා මම වැඩි ඉඩ කඩක් තියෙනවා. ප්‍රවේණිකත ආබාධ වල දෙන තැලසීමාව වගේ. එතකොට මම කිව්වා දරුවාට වගේම අපට වගේම දරුවාට පෝෂණ අවශ්‍ය නිසා නිසි පෝෂණයක් ලැබෙන්න ඕන මම ලබා ගන්න ඕන. ඒ වගේමයි දරුවෙක් බලාපොරොත්තු වෙන කාලය තමයි ෆෝලික් අම්ලය අනිවාර්යෙන් අරගත යුතුයි. තේරුණාද? ඊට අමතරව ළමයි වයස අවුරුදු 15 සම්පූර්ණ වුණාට පස්සේ ළමයි වල දන්න රුබෙල්ලා එන්නද දෙන්න. අද සාමාන්‍යයෙන් පාස්ටර් සිද්ධ වෙනවා අනිවාර්යෙන් ළමයි වයස අවුරුදු 15 සම්පූර්ණ වුණාට පස්සේ රුබෙල්ලා එන්නද ගන්න ඕන. තේරුණාද? එනවා වගේ ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා මම බීමට අවශ්‍යයි නะ. හරිද? මොඳ මක් වැඩි කාරණා ළමා බීම ප්‍රධාන වන්න මේ මම කියන්නේ පහක් තියෙනවා. පූර්ව ප්‍රසව අවදී, නවජ අවදී, ලදරු අවදී, පෙර ළමා බිය, පසු ළමා බිය. ඊස්ලාම කිව්වා මවක් බීමට දැනගත යුතු කරුණු. අද අපි ප්‍රධාන කතා නාගෙන නේද මව. අම්. ඒතු මොකද ළමයි මේ අපි සාකච්ඡා කරන ළමා බීම ප්‍රධාන අවදී ටිකක් කරන්නේ ළමයි ඇති වෙන්නේ මම හරහා. තේරුණාද? පැහැදිලි නේද? රයිට්. ඔය ටික ළමයි දැනගත්ත යුතුයි. හරි. රයිට්. මෙලම අපි යමු එකින් එක අවදීන් සාකච්ඡා කරන්න. එකින් එක අවදි ගැන සාකච්ඡා කරන්න. රයිට්. ඔය ළමයි ක්ලාස් එකෙන් පස්සේ මේ පාඩමේ දැමුවම සම්පූර්ණ ඉස්තරාත්මක සවිස්තරාත්මක පාඩම සාකච්ඡා කරලා පන්ති අවසානයේ ළමයි මම ඔකට ප්‍රධාන වශයෙන් PDF පන්ති අවසානයේ මේ පාඩමේ සම්පූර්ණ සටහන මේ පාඩමේ අත්‍යවශ්‍යම පාස්ට පාඩම් කරගෙන පොඩ්ඩක් ටික ෂෝට් නෝට් එකක් මම හදලා තියෙන්නේ PDF කරලා තියෙන වෙනම ඒක මම ආවේ පේමන්ට් ක්ලාස් ගෲප් එකට දාන්න. හරිද? ඒක පේමන්ට් ක්ලාස් ගෲප් එකේ මම ඩියුට් ටික දාපුවා ඩියුට් එක දාපුවා පා ඒක සම්පූර්ණ නෝට් ඩවුන් කරගෙන හොඳට පාඩම් කරගන්න. ඒක අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන්. මම කොහොමද පටන් ගත්තේ මම පටන් ගත්තේ වාට අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන් කොට මම බග කීම ගන්නවා කියලා ඒ නිසා ඒ ටික හරියට බැලන්ස් කරගෙන තියාගන්න මම අපිට පස්සේ නෝට් එක දාන්න. හරි. එහෙනම් තමයි අද අපි සාකච්ඡා කරන ඉස්සරව ඔයාලා කිව්වා ළමාවියේ ප්‍රධාන අවදි පහයි. පූර්ව ප්‍රසව අවදි, ලදරු අවදි, නවජ අවදි, ළමාවිය, පසු ළමාවිය. එතන මුල්ම එක තමයි ළමයි ඔයාලා දන්නවා. මුල්ම එක තමයි පූර්ව ප්‍රසව අවදිය. පූර්ව ප්‍රසව අවදිය. ප්‍රසව අවදි. රයිට්. පූර්ව ප්‍රසව අවදි තමයි මේක. පූර්ව ප්‍රසව අවදි. හරිද? පූර්ව ප්‍රසව අවදි තමයි මුල් මේක. පැහැදිලිද? ළමයි පූර්ව ප්‍රසව අවදි කියන්නේ සරලව. මව් කුස තුල සිටින අවදියට ළමයි අපි කියනවා පූර්ව ප්‍රසව අවදිය කියලා. තේරුණාද? මව් කුස තුල සිටින අවදිය අපි කියනවා පූර්ව ප්‍රසව අවදිය. තේරුණාද? මව් කුස තුල සිටින අවදිය අපි කියනවා පූර්ව ප්‍රසව අවදිය කියලා. තේරුණාද? පූර්ව ප්‍රසව අවදිය කියන නම එහෙනම් මව් කුස තුල සිටින කාල සීමාව. තේරුණාද? තමයි ජීවියෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? නම් පූර්ව කියනවායි මව කුස තුල සිටින අවදිය. ජීවියෙක් නිර්මාණය කොහොමද? ඔහු නිර්මාණය වෙන්නේ බිම්බයක් සහ ශුක්‍රාණුවක්. මවගේ බිම්බයක් සහ පියාගේ ශුක්‍රාණුවක්. ඔලමයි සංසිෂණය වෙනවා. සංසේචනය. මේ සංසේචනයත් එක්ක ළමයි සංසේචනය වීමත් එක්ක තමයි මවගේ බිම්බයක් සහ පියාගේ ශුක්‍රාණුවක් සංසේචනය වීමත් එක්ක සමානමයි ජීවියෙක් නිර්මාණය වෙන්නේ. ජීව නිර්මාණය වෙන්නේ. තේරුණාද මම කියන එක? මවගේ බිම්බය සහ
යාගේ ශුක්‍රාණු වේදිකට සම්බන්ධ වෙලා එකතු වෙලා සංසේචනය වීමත් එක්ක තමා නව ජීවියෙක් නිර්මාණය වෙන්නේ. නව ජීවියෙක් නිර්මාණය වෙන්නේ. තේරුණාද? මිහරා දිස්සෙනීමේ තමයි. මේ ක්‍රියාවලියෙන් පස්සේ දරුවෙ මව් කුස තුල පිළිසිඳ ගැනීමේ සිට ජීවියෙක් ලෙස බාහිර පරිසරයට බිහි වෙන තාක්කල්මයි අපි කියන්නේ අවසිනාවදිය තමයි අපි කියන්නේ පූර්ව ප්‍රසවාවදිය කියලා. හරිද? පැහැදිලිද? ඒක තමයි අපි කියන්නේ පූර්ව ප්‍රසවාවදිය කියලා. මොන මූලික කාරණය දැනගත යුතුද? ළමාගේ ළමයි ප්‍රධාන අවදි කීයද? ළමාගේ ප්‍රධාන අවදි 5යි. පූර්ව ප්‍රසවාවදිය, ඊට පස්සේ චවදිය, ළදරු අවදිය, පෙර ළමාගේ පසු ළමා. එතෙන්දී ළමයි මුල් අවදිය තමා පූර්ව ප්‍රසව අවධිය. පූර්ව ප්‍රසව අවධිය මේ මෙතනදී ළමයි මම කිව්වා පූර්ව ප්‍රසව අවධිය කියන්නේ මව් කුස තුල සිටින අවධිය. සරල පූර්ව අවධිය කියන්නේ ළමයි මව් කුස තුල සිටින කාල සීමාව. මම මොකද කිව්වා? ජීවයක් හැදෙන්නේ කොහොමද? ජීවයක් හැදෙන හැටි කිව්වා. ඉම්බයක් සහ ශුක්‍රාණුවක් එකට සංසේචනය වීම හරහා තමයි ළමයි නිර්මාණය වෙන්නේ නව ජීවී. නේද? නව ජීවී නිර්මාණය වෙන මේ ක්‍රියාවලිය හරහා මවගේ බිම්බය සහ පියාගේ ශුක්‍රාණුවත් එකට සංසේචනය වීම හරහා නව ජීවියෙක් නිර්මාණය වෙනවා. මේ ක්‍රියාවලියෙන් අනතුරු ළමයි මවුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිටම දරුවෙකු මව කුස තුළ මේ ක්‍රියාවලියෙන් පස්සේ දරුවෙකු මව කුස තුළ පිළිසිඳ ගැනීමේ සිට ළමයි නව ජීවියෙක් විදියට බාහිර පරිසරයට බිවෙන තාක්කල්ම බිවෙන තුරුම ළමයි අපි කියන්නේ මව් කුස තුල සිටින අවධිය. එහෙම නැත්නම් පූර්ව ප්‍රසවාව. පැහැදිලිද ළමයි? ඔන්න තාම සරලව යට තියෙනවා. තාම සරලව පැහැදිලි කරා. හරි. ළමයි මේවා බය වෙන්නම කතාබර ඉන්නවා. මම මේක නෝට් එක සම්පූර්ණයෙන් PDF කරලා දෙන්නේ, ෂෝට් එකක් හදලා දෙන්නේ. ඒක වඩා මම මේ පස්සේ ටීම් එක ගෲප් එකට දාන්න. හරි නේද? තේරුණාද මම කියු කාරණය? හා? ඔන්න මුල් කාරණා ටික හරි. ඔන්න පූර්වසවදී මූලිකව ඔයා දැනගත යුතු කාරණා ටික හරි. තේරුණාද? ඔයා වැඩි මූලිකවම දැනගත යුතු කාරණාව ඔන්න පූර්ව ප්‍රසව අවදි. හරි. මම පූර්ව ප්‍රසව අවදි කියන්නේ මොකද ළමයි? පූර්ව ප්‍රසව අවදි කියද්ද මව් කුස තුල සිටින අවදිය. මව් කුස තුල සිටින අවදිය. මේ මව් කුස තුල සිටින අවදිය කියන කාල සීමාවේදී ළමයි මව හොඳ පෝෂණයක් ගන්නවා. ඇයි? මව හොඳ පෝෂණයක් ගන්නවා. දරුවා කුස තුල ඉන්න නිසා මව හොඳ පෝෂණයක් ගත යුතුයි. මවට පමණක් නෙවෙයි පෝෂණය ලබා දෙන්නේ දරුවාටද ඒ පෝෂණය ලැබෙන්නේ. හරියටම අප ගන්න පෝෂණය හොඳ වෙන්න ඕන. මොකද දරුවට හොඳ පෝෂණයක් අවශ්‍යයි. නේද? තේරුණාද? රයිට්. එතකොට අමලමයි කිව්ව පූර්ව ප්‍රසව අවදි කියන්නේ මව කුස තුල සිටින අවදිය. ඒ වගේමයි හොඳ වෙන්නේ ජීවයේ නිර්මාණය වෙන්නේ මවගේ ඉන්ද්‍රියසා සංසේචනය වෙලා නව ජීවයේ නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වීමත් එක්ක ළමයම කිව්වා ඒ අවස්ථාවෙන් පස්සේ දරුවෙක් මව් කුස තුල පිළිසිඳ ගැනීමේ සිට ජීවියෙක් ලෙස පරිසරයට ජීවියෙක් ලෙස බාහිර පරිසරයට ළමයි බිහි වෙන තුරුම බිහි වෙන තාක් කල් අපි කියන්නේ මව් කුසල සිටින අවධිය. එහෙම නැත්නම් ළමයි අපි කියනවා පූර්ව ප්‍රසව අවධිය. පැහැදිලි නේද? රයිට්. ඔන්න ප්‍රශ්නයක් නෑ. පූර්ව ප්‍රසව අප්‍රසව අවධිය ගැන ලොකු පැහැදිලි කිරීමක් කරා. රයිට්. චැට් එකේ දාලා පැහැදිලි කරමු. චැට් එකේ දාන්න පැහැදිලි කරමු. චැට් එකේ දාන්න සල් ප්‍රශ්නයක් නෑ. හොඳට තේරුම් ගන්න. තාර බලන්න චැට් එක. චැට් එකේ දාන්න බලන්න. චැට් එකේ දාන්න බලන්න. ප්‍රශ්නයක් නෑ දෙය. චැට් එකේ දාන්න බලන්න. හරි, ප්‍රශ්නයක් නෑ. හරි ළමයි, දැන් අපි පූර්ව ප්‍රසව අවධිය ගැන සාකච්ඡා කරමු. හරි. මොන එක අවධියක් කියවලයි. මොන වෙන පූර්ව ප්‍රසව කියන්නේ මව් කුස තුල සිටින කාල සීමාවට තමයි කියන්නේ පූර්ව ප්‍රසව අවධිය කියලා. හරිද? මව් කුස තුල සිටින කාල සීමාවට අපි කියනවා පූර්ව ප්‍රසව අවධිය කියලා. තේරුණාද ඒක? පැහැදිලිද? රයිට්. ප්‍රශ්නයක් නෑ. හොඳට පැහැදිලි. දැන් මව් කුස තුල සිටින කාල සීමාවට අපි කියන්නේ පූර්ව ප්‍රසව අවධිය කියලා. හරි නේද? පූර්ව ප්‍රසව අවධිය කියලා කියන්නේ මව් කුස තුල සිටින කාල සීමාව. හරිද? රයිට්.
ඉඩ පස්සල වාට සචා කරන දි අවදී තමා දෙවැනි අවදී තමා නවජ අවදිය. දෙවන අවදිය මොකද්ද? නවජ අවදිය. මොකද්ද ළමයි නවජ අවදිය කියන්නේ? දැන් මොකද උනේ? දැන් ළමයා ළමයි ප්‍රසව අවදියෙන් ඉවරයි. පුර ප්‍රසව දින මොකද්ද උනේ? මවුල හිටියා බාහිර පරිසරයට ආවා අන්න ළමයි. ඒ බාහිර පරිසරයට ආපු අවස්ථාවේ ඉඳන් උපතේ ඉඳන් නැත්නම් අපි කියනවා බාහිර පරිසරයට ආපු අවස්ථාවේ නැත්නම් උපතේ ඉඳන් දින 28ක් ගෙන කියලාද ළමයි? දින 28ක් දක්වා කාල සීමාවට කියනවා නවජ අවධිය කියලා. තේරුම් ගන්න ඕන කිව්වේ මොකද වෙන්නේ? උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාවට අපි කියනවා නවජ අවධිය කියලා. තේරුණාද? උපතේ ඉඳන් දින 28ක් දක්වා කාල සීමාවට අපි කියනවා ළමයි නවජ අවධිය කියලා. ඒ ළමයි මේ කාලෙදී මේ උපතේ සිට දින 28ක් දක්වා කියන මේ කාල සීමාවේ ළමයි ළමයා මොකද වෙන්නේ? දරුවා මොකද වෙන්නේ? බාහිර පරිසරයත් එක්ක බාහිර පරිසරයට කුරු වීම සිද්ධ වෙනවා. තේරුණාද මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් උපතේ ඉඳන් දින 28 දක්වා කාල සීමාවට අපි කියනවා අපි හඳුන්වනවා නවජ අවධිය කියලා. මේ කියන නවජ අවධිය කියන කාල සීමාවේදී ළමයි දරුවා මොකද වෙන්නේ? බාහිර පරිසරයට විවෘත වීමත් එක්ක මොකද වෙන්නේ? අර බාහිර පරිසරයට මොකද වෙන්නේ? පුරු පුරුදු වෙනවා. බාහිර පරිසරයට දරුවා පුරු පුරුදු වෙනවා. තමයි ප්‍රසූතියෙන් පස්සේ මවත් මේ කියන නවජ අවධියේදී ළමයි ශාරීරික මානසික වෙනස්කම් රාශියකට මුහුණ දෙනවා. අන්න වැදගත්ම දේ. පොදමවි නවජවදීදී උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාව තමයි අපි කියන්නේ නවජවදී කියලා. දරුවා උපතේ සිට 28ක් දක්වා කාල සීමාව. දින 28ක් දක්වා කාල සීමාව. කොහොමද කිව්වෝ මේ කාලෙදී දරුවා බාහිර පරිසරයට හුරු වෙනවා. ඒ වගේම තමයි උපතේගත් දෙයක් තමයි මව ළමයි ප්‍රසූතිය කළාට පස්සේ මේ කියන නවජ අවදීදී ළමයි ශීඝ්‍ර වශයෙන් ශාරීරික මානසික වෙනස්කම් කිහිපයකුත් ළමයි සිද්ධ වෙනවා. කාගේද? මවගේ. අන මවගේ ශාරීරික මානසික වෙනස්කම් කිහිපයක් මේ කියන නවජ අවදිය තුළ සිද්ධ වෙන නිසා අතිශයින්ම වැදගත් අවධියක් තමයි ළමයි මේ උපතේ සිට දින 20ක් දක්වා කාල සීමාව කියන අපි නවජ අවදිය. නවජ අවදිය අතිශයින්ම වැදගත්. පැහැදිලිද? ඒ වගේම තමයි මෙතනදී මේ කියන නවජ අවධියේ සිටින දරුවා ළමයි ආගන්තුක පරිසරයට හුරු වෙන්නේ කාත් එක්කද? මේ දරුවා ආගන්තුක පරිසරයට හුරු වෙන්නේ මේ බාහිර පරිසරයට හුරු වෙන්නේ මව හරහා. සමහරවිට කාල ලොකුලාකාරී මේ කාලසීමාව මේ නවජ අවධිය තුළදී කරයි. පැහැදිලිද? රයි. ප්‍රශ්නයක් නැයි තාම හොඳින් මේ ටික අවබෝධ වුණා. ඒ ටික අවබෝධ වුණා නේද ළමයි? ප්‍රශ්න අතරම chat එකට දාන්න බලන්න. ළමයි ඒ ටික ඉතාම හොඳින් පැහැදිලි. රයි. හරි. එතකොට ළමයි එතනින් පස්සේ මේ නවකවදියේ ඉන්න ළමයෙක්ට තියෙන්න ඕන කායික වගේම මනෝ සමාජ අවශ්‍යතා තියෙනවා. තියෙන්නේ මොන අවස්ථාවක් තියෙන්නේ මේ නවජවදියේ ඉන්න කායික අවශ්‍යතා තියෙන්නේ කායික අවශ්‍යතා තියෙන්නේ මොකද කායික අවශ්‍යතා කියන්නේ අවශ්‍යතා කියන්නේ එකක් තමයි පෝෂණය එක තමයි පෝෂණය. අපි නවජ අවධියේදී කොහොමද පෝෂණය දෙන්නේ? නවජ අවධියේදී කොහොමද අපි පෝෂණය දෙන්නේ? නවජ අවධියේදී කොහොමද පෝෂණය දෙන්නේ? ළමයි දරුවාට අවශ්‍ය සෑම විටම මොකද වෙන්න ඕන? උඩට දෙන්න ඕන මොනවද? මෞකිලි අන්න පෝෂණය. පෝෂණය. නම් කායික අවශ්‍යතා අතර නවජ අවධියේ දරුවෙක් ප්‍රධාන දෙයක් තමයි පෝෂණය කියන කාරණේ.
මේ කිය පෝෂණය කියන කාරණයලම කිව්වා ළඟට අවශ්‍ය සෑම විටකම අපි මොකද කරන්නේ සරි මව් කිරි දෙන්න දරුවාට සෑම විටකම දෙන්න අවශ්‍යතාවයක් තමයි වර්ධනය වර්ධනය කිය කාරණයේදී වර්ධනය කියන කාරණයේදී මේ වර්ධනය දහනමයි ආහාර වගේ ආහාර වගේම නිසි පරිදි නිින්ද විවේකය අතිශයෙන්ම වැදගත්. තේරුණාද? දරුවට ළමයි වර්ධනය වෙන්න කරන්නේ ආහාර විතරමයිද? නෑ නෑ, ආහාර විතරමක් නෙවෙයි. ළමයි දරුවාට අවශ්‍ය කරන්නේ ආහාර විතරක් නෙවෙයි. වර්ධනය සඳහා අවශ්‍ය කරනවා ළමයි මොනවද අවශ්‍ය කරන්නේ? ප්‍රමාණවත් නිින්ද, ඉතාම හොඳ නිින්දක් ලබා දරුවා. ප්‍රමාණවත් නිින්ද මෙන්න මේ වර්ධනය ඇති කරන්න, මෙන්න මේ වර්ධනය ඇති කරන්න. තේරුණාද? තේරුණාද? රයිට්. තමේ ආරක්ෂාව කොහොමද වැදගත් කායික අවශ්‍යතාවයක් වෙන්නේ? ආරක්ෂාව කොහොමද වැදගත් කායික අවශ්‍යතාවයක් වෙන්නේ? ළමයි සීතල උණුසුමින් ආරක්ෂා කරගන්න මේ ආර්ගමෙන් මොකද ඉන්නේ? සවදී කියන්නේ උපතේ සිට සමාසයේ මේ කාර්යභාරය නිරන්තර තවම නිරන්තරයෙන් සිටින්නේ අර දරුවා බාහිර පරිසරයට අනුවර්ත වෙන තාම උරුම වෙනවා නේද? තොර කාල සීමාවල අපි ඉසි ප්‍රකරණයක් නිසියාකාරයෙන් සීතලෙන් උණුසුමෙන් අපි ආරක්ෂා කරගත යුතුයි. කායිකම යශ්‍රී තැයි වගේ සේන පුළුවන් දුරු වලින් කරන දුරු බව ආරක්ෂා කර හරි. ඔන්න ආවගෙන මුදලන්න ඕන සීතලෙන් උණුසුමෙන් රෝව ආරක්ෂා කරගත යුතුයි. වැඩි තැලීම් වගේ දේවල් ළමයි සිද්ධ වෙන්න දෙන්න හොඳ නැහැ. ඒකමද? ඒ වගේම ළමයි විෂ පීජ වලින් ආරක්ෂා කරගන්න පුද්ගල ගැවසීම් සහිත ස්ථානවල ගැවසීමෙන් වැළකී. තේරුණාද? තේරුණාද මං කියුවේ? එකක් තමයි ළමයි සීතලෙන් උණුසුමෙන් ආරක්ෂා කරගන්න. වැටීම් තැලීම් වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ ළමයි අපි මේ දරුවා විෂ බීජ වලින් ආරක්ෂා කරගත යුතු නිසා ළමයි වැඩි පිරිසක් දරුවා රැගෙන නොයා යුතුයි. වැඩි පිරිසක් වෙන ස්ථානවලට අපි දරුවා රැගෙන යුතුයි මේ නවෝදය තුරදී. ඇයි? විෂ බීජ වලින් ආරක්ෂා කරගන්න. ආ විෂ බීජ වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. වැටීම් තැලීම් වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. සියුම් උසුමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔන්නලමයි කායික අවශ්‍යතා. පැහැදිලිද? ඔන්න කායික අවශ්‍යතා. තේරුණාද? ප්‍රධාන වශයෙන් කායික මතක තියාගන්න. ඔන්නලමයි දැන් නවජාතක ආමි. ඔන්න කායික අවශ්‍යතා. ඊට පස්සේ ළමයි තියෙනවා මනෝ සමාජීය අවධානය වලට ආශය. මනෝ සමාජීය අවශ්‍යතා ළමයි මනෝ සමාජ අවශ්‍යතා කියන්නේ ප්‍රධාන වශයෙන්
මෙතනදී දරුවා සෙනෙහස පාත්‍රය ලබා දෙන්න ඕන. මේ තමයි මනෝ සමාජය වඩ සෙනෙහස ආදරය ලබා දෙන්න. තේරුණා? එතනදී ළමයි මොකද කරන්නේ? මව් කිරි දෙන හැම වෙලාවෙම ළමයි අපිට බලවා මොනවා කරන්න? මව් කිරි දෙන සෑම විටම දරුවාට මව් කිරි දෙන සෑම විටම අපිට පුළුවන් දරුවාව ආදරයෙන් තුළුළු කරගන්න, පිරිමදින්න. ඒ හරහා ආදරය සෙනෙහස ළමයි දනවන්න ඕන දරුවාට. මෙන්න ළමයි සෙනෙහස ආදරය අනිවාර්යෙන් ලැබෙන්න ඕන නවජාවදී. තේරුණාද? නවජාවදීදී අනිවාර්යයෙන්ම සෙනෙහස ආදරය දරුවාට නිසියාකාරයෙන් ලැබිය යුතුයි. ඊට පස්සේ ළමයි මානසිකව ප්‍රධාන වශයෙන් උත්තේජක මානසිකව වර්ධනය කරන්න, මානසික වර්ධනය ඇති කරන්න උත්තේජන ලබා දෙනවා. මානසික උත්තේජ මානසික වර්ධනය ඇති කරන ළමයි උත්තේජන දෙන්නවා. උත්තේජන කියන්නේ ළමයි දරුවෙක්ට අපිට පුළුවන් ඉතාම මිහිරිව කතා කරලා කතා කරලා ලයාන්විතව කතා කරලා අපිට මොන ළමයි දරු නැලවිලි ගී කියන්නේ. උතල ළමයි මොකද වෙන්නේ? මෙන්ටලි ඉම්ප්‍රූව් එකක් වෙනවා ඔළුවේ. මොකද වෙන්නේ? මෙන්ටලි ඉම්ප්‍රූව් එකක් වෙනවා ඔළුවේ ළමයි. කොහොමද ළමයි එහෙම වෙන්නේ? මිහිරි බලයක් ගීත නලවිලි ගීත කීමත් අම්මගේ ගීත කීමත් එක්ක මොකද වෙන්නේ? ඒ රසවින්දනය කියන දේ ළමයට එනවා. රසවින්දනය කියන දේ දරුවට එනවා. තේරුණාද? එහෙනම් ළමයි මානසික වර්ධනය නැත්තම් අපිට පුළුවන් දරු නැලවි කියන. ඒක තමයි ශබ්ද නගන ප්‍රධාන වශයෙන් ඇසෙන තියා ශබ්ද නගන භාණ්ඩ දරුවාට නිරන්තරයෙන් ඇසෙන විදිහ තියා. තේරුණාද? ඒ වගේම ළමයි ආලෝකයේ වෙන කාමරයක දරුවාව තියා දින් ආලෝකයේ ශබ්ද නගන භාණ්ඩ ළමයි දරුවාට ඇහෙන්න සලස්සන්න පුළුවන්, ආදරෙන් ලයාන්විතව කතා කරන්න පුළුවන්, නැරුලි ගීත කියන්න පුළුවන්, හොඳින් ආලෝකය ලැබෙන කාමරයක දරුවාව තියා පුළුවන්. ඒ වගේම අතිචාර දක්වද්දී හරි හරි දැන් ප්‍රශ්න කරන්නේ හරි මොකද ළමයි? ඒ වගේම තමයි දරුව ප්‍රතිචාර දෙනවා හැම වෙලාවෙම. අපි හොඳින් සමහරවා නිරන්තරයෙන් දරුවාට මව කුස තුළ සිටින කාසීමා අපි කිව්වා
මවකුස තුල කාල සීමාවට තමයි අපි කිව්වේ ඔක් කියලා මවකුස සිටින කාල සීමාවට තමයි මව තුල සිටින කාල සීමාවට තමයි කිව්වේ පූර්ව ප්‍රසව අවදී අපි මම චැට් එකට දාන සවිය ඇහෙනවාද පූර්ව සවිය ළමයි මවකුස තුල සිටින කාල සීමාව පූර්ව ප්‍රසව අවදී ඊට පස්සේ නවජවදී කියද අපි අවසන් කරා උපතේ සිටින 28ක් දක්වා කාල සීමාව තමයි ළමයි අපි කිව්වේ ඔක් කියලා නවජවදී කියලා කිව්වේ ඔද අවදි දෙයක් අවසන් තේරෙනවද ළමයි පුරවස අවධිය අවසන් නවජ අවධිය අවසන් තේරුණා දුන්නා ළමයි අවධීන් දෙකක් අවසන් අවධීන් දෙකක් අවසන් ඊට පස්සේ ළමයි අපි අවසන් සාකච්ඡා කරන්න තුන්වෙනි අධීරණ තුන්වෙනි අවධියට මේ අවධිය තමයි ලබරු අවධිය එවද අපි කියනවා ලබරු අවධිය ලබරු අවධිය කියලා අපි කියනවා අවදී ගන්න ලදරු අවදී ගන්න තමයි ලදරු අවදී කියන්නේ ලදරු අවදී කියන්නේ අවදී කියලා මම දැන් වදාන්න පූර්ව ප්‍රසව අවදී කියන්නේ ළමයි මව කුස සිටින කාල සීමා ඊට නවජ අවදී කියුවේ උපදේශ දින 20ක් දක්වා කාල සීමා ඊට පස්සේ ළමයි දැන් ලදරු අවදී කියන්නේ උපතේ සිට අවුරුද්දක් දක්වා කාල සීමාවට අපි කියනවා මොකක් කියලා ළමයි ලඳරු අවධිය කියලා කියනවා ලඳරු අවධිය කියලා කියනවා උපතේ සිට අවුරුද්දක් දක්වා කාල සීමාවට කියනවා ලඳරු අවධිය ලඳරු අවධිය පැහැදිලිද පැහැදිලිද පැහැදිලි right එතන මේ කියන උපතේ සිට අවුරුද්දක් දක්වා කාල සීමාවේදී ප්‍රධාන වශයෙන් කායික මානසික වර්ධනය ළමයි ශීඝ්‍ර සිද්ධ වෙනවා දරුවගේ. දරුවේ මොකද වෙන්නේ? ප්‍රබල ලෙස කායික මානසික වර්ධනය සිද්ධ වෙනවා මේ ළදරුවා. තේරුණාද? ඒත් එක්ක ළමයි ළදරුවා මොකද වෙන්නේ? සමාජීය පරිසරයට හුරු වෙනවා. ළදරුවා මොකද වෙන්නේ? සමාජීය පරිසරයට මෙලදරුවා සමාජීය පරිසරයට හුරු වෙනවා. හරි. මෙලදරුවා සමාජීය පරිසරයට හුරු වෙනවා. කායික මානසික වර්ධනයත් මේ කාලෙම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන ගේම තමයි ආ. මොකද වෙන්නේ? සමාජීය පරිසරයට. තේරුණා. මේ කාර්යය තුල ළමයි අපි කරන්න ඕන මොකද්ද? දරුවාගේ පෝෂණය වගේම මේ කාලෙත් ළමයි මවගේ පෝෂණයයි අපගේ පෝෂණය දරුවාගේ වර්ධනය කෙරෙහි ත්‍රිජුම් බලපාන. තේරුණාද? තේරුණාද? ළයිගෙන ළමයි ලදරු අවදී කිව්වේ උපතේ ඉඳන් අවුරුද්දක් දක්වා කාල සීමාවට අපි කිව්ව ලදරු අවදී. මේ කාලෙදි ළමයි ශීඝ්‍ර වශයෙන් කායික මානසික වර්ධනය ලදරුවා සිද්ධ වෙනවා ප්‍රබල විදියට. ප්‍රබල විදියට කායික මානසික වර්ධනය. තේරුණාද? තේරුණාද? රයි. අවධියේදී දරුවට අවශ්‍ය කරන කායික අවශ්‍යතා මොනවද? කායික ලඳරු අවදී ඉන්න දරුවෙක්ට අවශ්‍ය කරන කායික අවශ්‍යතා තමයි එකක් අර විදියටම ළමයි මොකද්ද අපි කලින් කිව්වා පෝෂණය හරි පෝෂණය දෙන්න වර්ධනය right ආරක්ෂාව ඔයක දෙන්න පෝෂණය දෙන්න තොරමයි දැන් නවජ අවදී පෝෂණය දුන්නා වගේ නෙවෙයි පෝෂණය දෙන්න ඕන මොන වගේද නවජවදී ඉන්න කායික අවශ්‍යතාවය පෝෂණය දෙන්න ඕන කොහොමද අපි පෝෂණය දෙන්න ඕන පළවෙනි මාස 6 පොදිය පළවෙනි මාස 6 ඇතුළත ළමයි දරුවාට අවශ්‍ය සෑම වෙලාවකම මව කිරි දීමට
වගේම ඊට අමතරව ළමයි මොකද වෙන්න ඕන? ආහාර ලබා දීම ආරම්භ කරන්න ඕන. තේරුණාද? හොඳම කිව්වේ මුල් මාස 6 ඇතුළත ආහාර ලබන ආරම්භ කරන්න ඕන. ඒ කියන්නේ ලඳුරු අවදි. ඒ වගේම මේ පළවෙනි කුද්ද තුල සිද්ධ වෙන්න ඕන. අපි කරන්න ඕන මොනවද ඒ සඳහා? දරුවාට දෙන්න වර්ධනවත් ළමයි වර්ධනයේ නිසි ආකාරයේ වර්ධනයේ නිසි පරිදි සිදුවනවද කියලා සොයලා බලන්න, හොයලා බලන්න. මාසෙට වර්ධනය අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? දරුවාගේ බර වගේම මොකද කරන්න ඕන? මාස 3කට පස්සේ කරන්න ඕන අර මං කිව්ව විදියට ක්‍රමානුකූලව බලන්න ඕන. දරුවා නිසි වර්ධන ආශ්‍රිත කාල සීමාව ඉන්නවද ලචුටි බබ පිටුටි නාගි මල්ලේ කියනවා වෙනමයි කම් බේරා පෞල් සෞඛ්‍ය සේවිකාව ගාව අම්මා උඩ බර මැඩලා වෙනම කාඩ් එකක් කාඩ් සාමාන්‍ය බර කොහොමද? ඔයාලම අහලා තියෙනවා මෙහි BMI සාධක කියලා. BMI සාධක. ඔයාලා BMI සාධක කියන්නේ body mass index සඳ දර්ශකය කියලා කාලා තියෙනවා. හරි. ප්‍රති BMI අර BMI යගේ අපි හිමි වෙන්නේ නිසි බල තියෙන මේ තීරුවේ ස්ථූලතාවය නම් මේ ස්ථූලතාවය නම් තරම් පහ තීරුවේ ඒ විදිහ ළමයි මේ කාඩ් එකේ කලර්ස් ටික දීලා තියෙනවා. ඒ කාඩ් එක ළමයි ලකුණු කරනවා. ඒතකොට ළමයි දරුවා කොළ පැහැ තීරුවේ ඉන්නවා නම් BMI අගයත් කළ ළමයි කොළ පැහැ තීරුවේ ඉන්නවා නම් අන් දරුවාගේ නිසි බල තියෙනයි ළමයි කොළ පැහැ තීරුවේ කියන්නේ නිසි බර තිබිය යුතු බර. හරි මේ පැහැදිලිද කියලා ළමයි වර්ධනයේ නිසි පරිදි සිදුවන දේ ඔය බලන්න ඕන. නිරන්තරයෙන් මාසකට වරක් වර කිරන්න ඕන. ඊට පස්සේ අපිට අර ලදරු වර්ධන කාඩ්පත් සටහන ඔල්සේ සෞඛ්‍ය සේවකව හම්බෙ බල කිරලා ඒ ටික ක්‍රමානුකූලව නිර්ණය කරගන්න. වර්ධනයේ අවදි වර්ධනයේ වර්ධන අවදි ප්‍රධාන වශයෙන් ගැටලු තියෙනවා නම් දරුවාගේ නිසි බල නැත්තම් ඒ සඳහා අපිට පුළුවන් සොලියුෂන්ස් වලට යන්න. විසඳුම් ගන්න ඒ සඳහා කරන්න ඕන දේවල් අපි දැනුවත් වෙනවා. තේරුණාද? ටයිම් පැහැදිලි. අනිත් කාරණේ මොකද්ද? අනිත් කාරණේ කාරණාවමයි ආරක්ෂාව කියන්නේ. ආරක්ෂාව රෝග වලින් ආරක්ෂා කරගන්න ඕන. දැන් මේ කාල සීමාවට අවශ්‍ය කරන මේ රඳුරු අවදි අවශ්‍ය කරන එන්නත් ටික දෙන්න ඕන. රෝග වලින් ආරක්ෂා කරගන්න ඕවා කායික අවශ්‍ය කායික අවශ්‍යතා. හරි නේද? ටික පැහැදිලි. ඔතන කායික අවශ්‍යතාවමයි ළඳරු අවදියේ ප්‍රධානම කායික අවශ්‍යතාව නේද? සොයි මනෝ සමාජය. ඊපස්සේ මනෝ සමාජය අවශ්‍යතාව නේද? මනෝ සමාජය අවශ්‍යතාව නේද? හරි. නඳුර අවදි සිදු වෙන්න ඕන මනෝ සමාජීය අවශ්‍යතාව. හරි. මනෝ සමාජීය අවශ්‍යතාව. හරි ඩාගන්න ළමයි. හරි ඩාගන්න. දැන් මනෝ ළමයි මනෝ සමාජීය අවශ්‍යතාව කියන්නේ මොනවද කියලා? මනෝ සමාජ අවශ්‍යතාව ගැන මොනවද කියලා බලමු. හරි. මනෝ සමාජීය අවශ්‍යතාව ගැන මනෝ සමාජීය අවශ්‍යතාව කියද්දී හොඳට මතක තියාගන්න. ප්‍රදර්ශයෙන් අර මම ඉස්සෙල්ලා කිව්වේ සෙනෙහස ආදරය දෙන්න ඕන අනිවාර්යෙන්. ඒ සෙනෙහස ආදරය දෙද්දී ළමයි මේ ලදරු අවදීරෙක්ට මනෝ සමාජීය අවශ්‍යතාව යටතේ සෙනෙහස ආදරය දෙද්දී ලදරු ආපුවේ දරුවා ප්‍රධාන වශයෙන් දරුවා ඉංග්‍රස තියෙනවා. ගෙදර සමයේට දරුවාට සිත සැනසෙන විදියට දරුවාට
සතුටින් ඉන්න පුළුවන් වෙන විදියට, ආදරෙන් පිරිච්ච විදියට, සාමකාමී ලස්සන පරිසරයක් හදන්න ඕන. තමයි මෙන්ටල් ඉම්ප්‍රූව් වෙනවා. මානසික වර්ධනයක් කියන්නේ නයි. ඒ දරුවා ඉන්නේ සාමාජීය පරිසරයක. ඔහුට හෝ ඇයට ඒ දරුවාට හොඳ සාමාජික මානසික සහනයක්, මානසික සුවයක් નિરાයාසයෙන් ඇති වෙනවා. අන්නේ નિરાයාසයෙන් මානසික සුවේ හේතු වෙනවා තමයි දරුවාගේ මනෝ සමාජීය වශයෙන් ශක්තිමත් වෙනවා. නම් ඉන නිවස ආශ්‍රිතව, ඒ නිවස අවට නිවස වගේම නිවස ආශ්‍රිතව සාමකාමී අලංකාරවත් ලස්සන ආදරේ පිරිච්ච වැඩක් ගන්න මේ ළඟදී තේරුණාද? ඉතින් අපිට බලමු සමාජ අවශ්‍යතා ඉහළ නම්. පැහැදිලිද? ඒවම තමයි මවයි පියයි ඇතුළු නිවසේ ඉන්න අනෙකුත් සමාජික සියලුම දෙනා තමයි මොකද වෙන්න ඕන දරුවාට අදේ දනන තේරුණාද? මොළමයි කරන්න ඕන ප්‍රධාන වශයෙන් මව සහ පියා ඇතුළු නිවසේ ඉන්න අනෙකුත් සමාජිකයෝ මොකද වෙන්න ඕන දරුවාට තමන්ගේ ආදරය සෙනෙහස ප්‍රකාශ කරන ප්‍රකාශකීමත් එක්ක තමන් දරුවාට ආදරේ ඒක මානසිකවින් දරුවා ශක්තිමත් වෙන්න අතිශයින්ම වැදගත් වෙනවා ළමයි සෙනෙහස ආදරය දෙන්න ඕන අනිත් එක තමයි මානසික වර්ධන අවශ්‍ය උත්තේජන කොහොමද අපි මනෝ සමාජ අවශ්‍යතා යටතේ ලඳුරුවවදී අපි දෙන්නේ මානසික වර්ධන අවශ්‍ය උත්තේජන මොනවද දෙන්නේ ලඳුරුවවදී තේරුණාද? අපිට දෙනවා එක තමයි අපිට පුළුවන් විවිධ වර්ණයේ නියුක්ත ඉල්ලම් බඩු ලබා දෙන්න පුළුවන් විවිධ වර්ණයේ නියුක්ත පොළ දම් නිල් තැඹිලි ඔය විවිධ පාට දෙන විවිධ කලස් තියෙනවා ඒ හැම පාටකින් විවිධ වර්ණවලින් යුක්ත වෙච්ච සෙල්ලම් බඩු දෙන්න පුළුවන් දරුවාට මෙලොව මනෝ සමාජීය අවස්ථා යටතේ ප්‍රධාන වශයෙන් මොනවද මානසික වර්ධන අවශ්‍ය උත්තේජන ලබාදී දෙන්නවා විවිධ වර්ණයෙන් යුක්ත සෙල්ලම් බඩු තමයි පෙන්වන්න පුළුවන් දෙන්න පුළුවන් සෙල්ලම් කරලා විවිධ වර්ණයෙන් යුක්ත පින්තූර පෙන්වන්න පුළුවන් පින්තූර තේරුම් ඒ වගේ පුදියා වැදගත්ම දේ තමයි දරුවත් එක්ක පුදේ නිරන්තරයෙන් කතා කරන්න ඕනේ නිරන්තරයෙන් කතා කරන්න කතන්දර කියලා දෙන්නවා සින්දු කියලා දෙන්නවා විවිධ මිහිර ශබ්ද අසන්න ඕනේ විවිධ වර්ණයකට පිටු පෙන්වන්න පුළුවන් විවිධ වර්ණයකට සෙල්ලම් බඩු දෙන්න පුළුවන් දරුවත් එක්ක නම් නිරන්තරයෙන් මොකද ඒ දින සම්බන්ධතාවය ඒ දින ලින්කේ දරුවත් එක්ක සම්බන්ධ ලින්කේ මොකද දරුවත් එක්ක නිරන්තරයෙන් කතා කරන්න තේරෙනවද දරුවත් එක්ක නිරන්තරයෙන් කතා කරන්න කතන්දර කියලා දෙනවා කියලා දෙනවා විද ඉහිර කී ශබ්ද අහලස්සන්න ඒ හරහා අපිට පුළුවන් ළඟරු අවදි දරුවෙකි ප්‍රධාන වශයෙන් මානසික සාජ අවශ්‍ය ශක්තිය වර්ධන ඉම්ප්‍රූව් කරන වර්ධනය පැහැදිලිද රයි උනරමයි අපේ තුන්වෙනි අවධියත් අපතමයි මොහ සමාජ ආධාරික අවසන් නවත්ටි අපි තුනක් අවසන් කරා පූර්වප්‍රසවදී කියන්නේ මව කුස තුල සිටින කසීමාඩක පූර්වප්‍රසවදී මේ මව කුස තුල සිටින කාලෙක කියන පූර්වප්‍රසවදී නේ ඉස්සෙල් අපිටවදවදී අපි නවජවදී කියන්නේ උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාවට අපි කියනවා නවජවදී උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාව අපි කියනවා නවජවදී උපතේ සිට 28ක් කාල සීමාව අපි කියනවා නවජවදී කියනවා දැන් සාකච්ඡා කරා උපතේ සිට අවුරුද්දක් දක්වා ඊට පස්සේ ළමයි අපි යනවා ඊළඟට සාකච්ඡා කරන්න තියෙන අවදි තාවද කිය ඉවර කරා තුනක් කියලා. එකම හතර වෙනි අවධමාලාවේ මොකද්ද? පෙර ළමා විය. හතර වෙනි අවධි තමයි පෙර ළමා විය. ආගන් හතර වෙනි අවධම පෙර ළමා විය. හරි. අවධි තමයි පෙර ළමා විය. හරි. ආගන්නවා. එතකොට පෙර ළමා වියේදී ළමයි අපි
පූර්වපසවදිගේ මෞකුස තුන කාල සීමාව. නවජවදිගේ ඉඳන් අවුරුදු දින 28ක් දක්වා කාල සීමාව. ලදරු අවදිගේ උපතේ ඉඳන් අවුරුද්දක් දක්වා කාල සීමාව. එහෙනම් අපි ළම ආවේ මොකද්ද? අවුරුදු 1 සිට අවුරුදු 1 සිට අවුරුදු 1 සිට 5 දක්වා කාල සීමාවට අපි කියනවා පහවා කාල සීමාවට අපි කියනවා කෙළමාවිය කියලා. තේරෙනවා කෙළමාවිය කියලා අපි කියනවා. මේ අවදීරි තමා ළමයි වැදගත් දෙයක් සිද්ධ වෙන්න දරුවාගේ දරුවා ඇවිල්ල වෙන්න කෙළමාවිය. මේ කෙළමාවිය. බාහිර පරිසරයේ පරිසරය හොයන් පරිසරය ගැන විවිධ අහන්න අම්මගේ තාත්තයි මේ පෙරලාවේදී නිසා මේ කාල සීමාවම අතිශයින්ම කාල සීමාව මනෝ සමාජීය වගේම කායික වශයෙන් වර්ධනය වෙනවා. පරිසරය නිරන්තරයෙන් පරිසරය ගැන ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්න නිරන්තරයෙන් මේත් එක ඒ ළමයි අත්දැකීම් ගන්නවා. පරිසරය ගැන අහනවා, විද්‍යාවල ප්‍රශ්න කරනවා. මේ කාල සීමාවලයි විශාල වශයෙන් මානසික වගේම කායික වර්ධනයක් දරුවාට සිදු වෙනවා. පෙරළම ආගමේ අතිම වැදගත් කාල සීමාව. තේරුණාද? අතිශයින්ම වැදගත් කාල සීමාව. රයිට්. හරි. එතකොට මේ කියන පෙරළමාවියේදීත් ආයි කිව්වේද ප්‍රධාන වශයෙන් මොනවද තියෙන්නේ? කායික අවශ්‍යතා තියෙනවා. කායිකමය අවශ්‍යතා තියෙනවා. කායික අවශ්‍යතා ආදරය කායික අවශ්‍යතාවන් ළමයි පෝෂණය වර්ධනය ආරක්ෂා කායික අවශ්‍යතාවද කායික අවශ්‍යතාව මොනවද පෝෂණය වර්ධනය ආරක්ෂා තමයි අපි කොහොමද පෙරළමාවිය ඉන්නේ කියන අවුරුදු කේස් එක අවුරුදු 25 මේ පෙරළමාවිය ඉඳලා අවුරුදු 2 සිට 5 දක්වා පෙරළමාවිය ඉන්නද කායිකමය වර්ධනයේ පෝෂණය කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? දිනකට ළමයි නිසි ආහාර ප්‍රමාණයක් දෙන්නේ. දින නිසි ආහාර ප්‍රමාණය දෙන්නේ. ternary. ඒට අමතරව ළමයි දරුවාගේ වර්ධනයත් එක්ක දරුවාගේ වේගවර්ධනයත් එක්ක මොකද වෙන්නේ? පෝෂණ ගුණයේ උසස් ආහාර නිරන්තරයෙන් දෙන්නේ. දිනකට නිසි ආහාර ප්‍රමාණය දෙන්නෝ. දරුවාගේ වේගවත් වර්ධනයක් ළමයි මේ පෙරළමාවෙදි සිද්ධ වෙන අවුරුද්දත් අවුරුදු 5 අතර කාල සීමාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඊට සරලන විදිහට ළමයි පෝෂණ ගුණේ ආහාර අපි මේ කාල සීමාවෙදි දෙන්නෝ. පෝෂණ ගුණෙන් ඉහළ ආහාර අපි මේ කාල සීමාවෙදි දෙන්නෝ. එක නිසි ආහාර ප්‍රමාණය අපි දෙන්න ඕන දරුවාට පෙරළමාවෙදි. තේරුණාද? දරුවාගේ වේගවත් වර්ධනයක් ශීඝ්‍ර වර්ධනයක් මේ කාල සීමාව මේ කාල පරිච්ඡේදයේ සිදුවන නිසා ළමයි අනිවාර්යෙන් අපි කළ යුතු දේ තමයි පෝෂණ ගුණේ උසස් ආහාර ලබා දිය යුතුයි. ඔන්න පෝෂණය අපි වර්ධනය කරන්නේ. සේ වර්ධනය කියද්දි කායික අවස්ථාවේදී වර්ධනය අපි කොහොමද ඇති කරන්නේ? වර්ධනයේදී ප්‍රධාන වශයෙන් ළමයි මාස 3කට වරක්වත් අර විදියටම දරුවාගේ උස බර මාස 3කට වරක් දරුවාගේ කොහොමද වර කොහොමද කියලා මනින්නේ. මේ නිසි වරේ ඉන්නවද? එහෙම යගේ හොඳයිද කියන සාධක අපි ඔයාලා බලන්න. එහෙනම් කායික අවස්ථාවේ තමයි ආරක්ෂාව ගත්තා අපි කොහොමද ආරක්ෂාව සලසන්නේ? තමයි ආරක්ෂාව සලසන්න ඕන ප්‍රධාන වශයෙන් අපි අර බෝඩ රෝග වලින් ආරක්ෂා කර ගන්නවා. නිසි පරිදි එන්නත් ටික බෝවන රෝග වලින් ආරක්ෂා කරගන්න. මේ පිට සයිත පරිලින් ළමයි දරුවව ඈත් කරලා තියාගන්න. ශරීරයේ පරිසරයෙන් දරුවව ඈත් කරලා තියාගන්න ඕන. බෝවන රෝග වලින් ආරක්ෂා කරගන්න. අවශ්‍ය ඉන්නත් ටික ලබා දෙන්න ඕන. මේ කාල සීමාව යොමු වෙනවා. නිසා අනිවාර්යෙන් දරුවාගෙන යොදන අවධානය ළමයින් මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. තේරෙනවායි කායික මෙවහනේ වාදනේ ආරක්ෂා. ළමයි අපි ඒ ටික අවසන් කරා. ඊට අමතරව ළමයි මනෝ සමාජීය අවශ්‍යතාවක් තියෙනවා. මනෝ සමාජීය අවශ්‍යතාවක් තියෙනවා.
මනෝ සමාජීය අවශ්‍යතා තියෙනවා. මනෝ සමාජීය අවශ්‍යතාවක් තියෙනවා. මනෝ සමාජීය අවශ්‍යතාවක් තියෙනවා. මනෝ සමාජීය අවශ්‍යතාවක් තියෙනවා. මොනවායි මනෝ සමාජීය අවශ්‍යතා? අපි සෙනෙහස ආදරය දෙන්න කොහොමදමයි දෙන්න ඕනේ? අපි සෙනෙහස දෙන්න ඕනේ. සෙනෙහස ආදරය දක්වන්න ඕනේ කොහොමද දැනෙන විදිහට. එතකොට මානසික වර්ධනය අවශ්‍ය උත්තේජන කියලා දෙනවා අපිට දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මනෝ සමාජීය අපිට දෙන්න පුළුවන්. පරිසර ගවේෂණ ඉද දෙන්න ඕනේ. අදහස් ප්‍රකාශ කරන ඉද දෙන්න. දැන් දරුවා අහනවා ප්‍රශ්නයක් අපි එකට බනින්න හොඳ නැහැ කියලා දෙන්නවා. තම ඒ දරුවාගේ දින හැකියාවල් ළමයි ප්‍රකාශනය කරන්න ඉඩ ඒ ඉඩ හසර වෙන් කරලා දෙන්න. ඒ දරුවාගේ දින කියා ඔහු වෙන්න වෙන. ඒ දරුවා හැකියාව පෙන්වන්න පෙන්වන්න. පුළුවන් ප්‍රමාණය වැඩි වෙන විදිහට පරාසය පුළුවන් වෙන විදිහට වැඩි වෙන විදිහට අපි දරුවාව කියනවා. ඒ හැකියාවක් පෙන්වන්න ඉඩ දෙන්න. තමගේ සීමාවන් අවබෝධයක් දෙන්න. තරුවට පොඩ්ඩක් හිමීට කියන්න ඕන. දැන් ලොකුවට තේරෙන්නේ නැහැ තමයි උන්ට පිට පුළුවන්. තරුවට කියලා දෙන්න මේ දේවල් හොඳ දේවල්. මේවා නරක දේවල්. මේවා සිරි. මේවා විරි. අන්න අපේ ධර්ම ටික. මැනර්ස් ටික මොනවද? ඒ ටික තමයි අන්න ওই කාලේ අපිට ඔළුවට දාන්න පුළුවන්. ඒකට දාන්න පුළුවන්. ওই කාලේ නම් ඒවා හරියට මොලේට වැටුණා කියන්නේ අර 20ක් සිද්ධි අනිවාර්යයෙන්ම ගුණාංග ಗುಣධර්ම ශාලාවකින් සි ಗುಣගරුක ප්‍රවේශික සමාදාය කරනවා. තේරුණා. ඒ නිසා දරුවාට කියලා දෙන්න ඕන ළමයි සීමාවන් කියන්නේ මොනවද? හොඳ නරක. හරි. හොඳ නරක කියන්නේ මොනවද කියලා කියලා දෙන්න. තේරුණාද? හැඟීම් පාලනය කරන්න කුරු කරනවා. හැඟීම් පාලනය කරන්න උදව් කරනවා. කොළඹ අපිට පුළුවන් යහ ප්‍රවේශික යහපත් දරුවෙක් අපිට නිර්මාණය කරන්න. දෙනවද දෙනවද ඉවරද සිරිත් පුරුත් සිරිත් ත්‍රිත්‍රි දෙන්න සිරිත් මොකද කියලා දෙනවා මේ කියන පෙරළම ආවේදී මනෝ සමාජයෙන් ඉන්නට ගියේ මේ කුඩක් ළමයි වැඩෙන ෆවුන්ඩේෂන් දරුවා ඒ කාලේ හරි ෆවුන්ඩේෂන් එක කොටලා ධර්ම තරක හොඳ නරක කියලා දීලා අනිවාර්යෙන් හොඳ යහපත් දරුවෙක් සමාජයට නිර්මාණය කරන්න හැකියතියි තේරුණාද? තේරුණාද? ඊට අමතරව ළමයි අන්‍යෝන්‍ය වශයෙන් ළමයි තියෙන අන්තර පුද්ගල සම්බන්ධ ඇති කරගන්න. අතර පුද්ගල සම්බන්ධ අන්‍යෝන්‍ය සම්බන්ධ ඇති කරගන්න දරුවා කියලා දෙන්නවා. දරුවාත් එක්ක කතා කරන්න. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධ ඇති කරන්න වීම ඒවා විදිනු කරගන්න දරුවාට උදව් කරන්න. තේරුණා? තේරුණා? දරුවාට අන්‍යෝන්‍ය අන්තර පුද්ගල සම්බන්ධ ඇති කරන්න දරුවාට උදව් කරන්න. තේරුණාද? මනෝ වශයෙන් අපි පෙරළමාවිය කායික සහ මනෝ සමාජීය අවස්ථා වලින් කොහොමද කියලා සාකච්ඡා කරා. තේරුණාද? ඒවා කියන්නේ අවුරුද්ද එකේ ඉඳන් අවුරුදු පහක් දක්වාල සීමා තමයි පෙරළමාවිය කියලා අපි හඳුන්වන්නේ. රයිට්. ඊට පස්සේ තමයි අවසාන කියනවා ළමයි පසු ළමාවිය අවසාන අවධිය මොකද ළමයි පසු ළමාවිය ළමයි වැදගත්ම අවධිය අවසාන අවධිය හොඳට අහගන්න දැන් ළමයි එහෙනම් අපි යනවා අවසාන අවධියට හරි හැවිලි මදින චැට් එකට දාන්න බලන්න ප්‍රශ්න කොහොමද ක්ලාස් වලට එන්න පුළුවන් ඔපේමන් ක්ලාස් වලට එළුවා register classes ටික යනවා ඒක ගන්න පුතේ ප්‍රධාන වශයෙන් ඔයාලට බලන්න YouTube search කරන්න මොයි channel එක තියෙනවා අවශ්‍යම් දෙයක් ගන්න NMEA education කියලා just education වශයෙන් දෙයක් ගන්න NMEA education academy කියලා ඒක search කරන්න ළමයි ඔර මගේ channel එක එනවා NMEA education academy කියලා ඒක search කරාම channel එක එනවා ඊට පස්සේ ළමයි ඔයාලා යන්න playlist එකට health science කියලා playlist එකක් තියෙනවා ඔබට බලන්න පුළුවන් මගේ ගිය අවුරුදු වල අනුමාන ඇවිත් තියෙන දෙක දැන් තමයි අපේ ඉන්න අපේ channel එකේ හස් 400 කට ආසන්න ළමයි ප්‍රමාණය වටහා ගන්න පුළුවන් බලන්න channel එකට ගිහිල්ලා අපි සයන්ස් කරලා පාඩම් මොනවද තේරි සේම කොහොමද කරලා තියෙන්නේ paper classes කොහොමද කරලා තියෙන්නේ results කොහොමද ඒ සමාන්තර අරන් තියෙනවා කියන බලන්න හොඳ ප්‍රතිඵල තියෙනවා නම් බලන්න පුළුවන් බලලා ඔයාලත් පන්තියට එන්න පුළුවන් අනුමාන paper සාකච්ඡා කරනවා theory class එක වෙනවා paper class එක වෙනවා සම්බන්ධ වෙන්න පුළුවන් right
අවශ්‍යමයි ඉන්නවනම් මට තේජස්දාංග 0.76යි 194යි 35යි 39 0.76යි 194යි 35යි 89 නම්බෙකට මට මැසේජ් එකක් දාන්න. හරි. අද සම්මන්ත්‍රණය කොහොමද කියලා ළමයි අනිවාර්යෙන් ඉන්න හැමෝම පන්තියෙන් පස්සේ 0.76යි 194යි 35යි 89 නම්බෙකට පන්තියෙන් පස්සේ මැසේජ් එකක් right අනේ පේමන්ට් ක්ලාස් ගෲප් එකේ මේ ලෙසන් එකේ ටියුට් එක දාන්න. හරි නේද? සරලයි පැහැදිලි. නේද ළමයි ප්‍රශ්න ලියගන්න එක. හරි. අපි ළමයි දැන් යනවා. පසුළමාවියට ළමයි පසුළමාවිය කියන්නේ අවුරුදු 6 ඉඳන් අවුරුදු 6 ඉඳන් අවුරුදු 6 ඉඳන් 10 දක්වා කාල සීමාව අවුරුදු 6 ඉඳන් 10ක් දක්වා කාල සීමාවට අපි කියනවා ළමයි පසුළමාවිය කියලා. මේ කාලේදී තමයි ළමයි දරුවා මේක තමයි දරුවා විධිමත් කියන ළමයි අධ්‍යාපන කටයුතු වල යොමු මේ කාලේදී තමයි දරුවා ප්‍රසහාශී අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්නේ. තේරුණාද? අධ්‍යාපන කටයුතු වලට දරුවා යොමු වෙන්නේ මේ කාල සීමාව. ඒත් ළමයි නිරන්තරයෙන්ම අපි මොකද්ද කරන්න ඕන? විතර කරන්න ඕන. ළමයි ඉන්ටුතුහල් තමයි දරුවා පරිසරයට යොමු වෙන්නේ. තොර දරුවා පිළිබඳ තමයි ලොකු අවධානය දෙනවා. මොකද ඉස්සරම සමාජයට මුහු වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක යාළුවොත් එක්ක ඒ දරුවා සම්බන්ධ වෙනවා, ලින්ක් වෙනවා. අද අන්තර් පුද්ගල සම්බන්ධ ඇති වෙනවා. තේරෙනවද? එතකොට ළමයි පුළුවන් වෙන්න ඕන දරුවාට මනින් කල්පනා කරන එක. පාලනය කරගන්න අපි උදව් කරන්න ඕන දරුවාට. අවුරුදු 6 ඉඳන් 10 කාල සම්පන්න කියන්නේ මොනවද කියලාද කියන්නේ අපි පසු ළමාවිය කියලා අපි මේ පසුආවියේදීත් ළමයි ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? කායික අවශ්‍යතා තියෙනවා. කායික අවශ්‍යතා තියෙනවා. ඒ වගේම ළමයි මනෝ සමාජීය අවශ්‍යතා තියෙනවා. කායික අවශ්‍යතා තියෙනවා, මනෝ සමාජීය අවශ්‍යතා. කායික අවශ්‍යතා තියෙනවා, මනෝ සමාජීය අවශ්‍යතා තියෙනවා. හරිද? කායික අවශ්‍යතා කියද්දී ළමයි පෝෂණය ගන්න. පෝෂණය ගන්න සමබල ආහාර වෙලක් දෙන්න ඕන දා. සමබල ආහාර වෙලක් දෙන්න. කායිකයට දිලමයි වර්ධනය කරන ආහාර වෙලක් දෙන්න. ඒ කියන්නේ මාස 4කට වරක් මාස 4කට වරක්ම දරුවගේ සරි බරයි මැනලා BMI බොඩි මාක්ස් ඉන්ඩෙක්ස් ශාරීරික ස්කන්ධ අවශ්‍යකේ හොඳයි. උස නිසි පරාසයේ තියෙනවද? බත් නිසි පරාසයේ තියෙනවද කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වරද. ඒක පෝෂණයේ වරද අපි නිසියාකාරයෙන් බලන්න. ඊට අතර ළමයි මේ දේ කරා ආරක්ෂා. හදිසි අනතුරු වුණා. නේද? ඒ හදිසි අනතුරු ළමයි හදිසි අනතුරු ගැන කොහොමද හදිසි අනතුරු වෙන්නේ? ඒව බලවන්නේ කොහොමද? ඒ ගැන ළමයි අපි දරුවෝ අනිවාර්යෙන් දැනුවත් කරා. හදිසි අනතුරු ඇති වෙන්නේ කොහොමද? අපි ආරක්ෂා වෙන්න ඕන කොහොමද? ඒව අපි බලන්න කොහොමද? ඒ කියන්නේ ළමයි දරුවා විතරම හොඳින් තාම පැහැදිලි ගෞරව මනසින් පැලි කරනවා. අන ආරක්ෂාව ඇති කරන්න පුළුවන් පසුළමාවිය. ඒ වගේම ළමයා ගැන දරුවා ගැන නිරන්තරයෙන් අපිට පුළුවන් අවධානය. මේ ළමයි මම කියන්නේ ළමයි ඒ කාලෙදි තමයි දරුවාගේ වැඩි වශයෙන් අන්තර් පුද්ගල සම්බන්ධ යාළුවොත් එක්ක සමාජයත් එක්ක ඇති වෙන්නේ. මේ කාලේ අපි ලොකු අවධානයකින් දරුවා ගැන ඉන්නවා. නේද? ලොකු අවධානයකින් ඉන්නවා. ඒ නිසා අතිශයින්ම වැදගත් මේ කාල සීමාව. අතිශයින්ම වැදගත් මේ කාල පරිච්ඡේදය. තේරුණාද? එනිසා ලොකු දැඩි අවධානයක් අපි දරුවාට යොමු කරන්න ඕන. තේරුණාද? තමන් හානි කරන්න පුළුවන් පුද්ගලය කොහොමද එන්නේ? ඒ කොහොමද ඇසිරෙද තමන් හානි කරනවා නම් පුද්ගලයෙක් යම් කිසි විදිහක. ඒ ගැන ළමයි දරුවා විතරම හොඳින් දැනුවත් කරා. මේ ආකාරයෙන් තමයි සම කිසි වෙලාවක හානියක් සිද්ධ වෙනවා පුද්ගලෙ. එහෙම වුණොත් අපි මෙතනින් කොහොමද අපි හැසිරෙන්නේ? ඒ විදිහට ඉතාලම හොඳින් ඉතාලම හොඳින් අර උඩා මනසට අපි කාබෙද්දීම කරනවා. ඒ කායික මෙහෙයතාවක් ආරක්ෂාව යටතේ පසුළමාවිය. තේරුණාද? තේරුණාද ඔය ළමයි කායික අවශ්‍යතාවටි. තේරුණාද ඔය කායික අවශ්‍යතාවටි. තේරුණා නේද පැහැදිලිද? රයි. ඊට අමතරව ළමයි මනෝ සමාජීය අවශ්‍යතාවටි. මේ මොනවද ළමයි මනෝ සමාජීය අවශ්‍යතාවය? මොනවද මනෝ සමාජීය අවශ්‍යතාවය? මොනවද මනෝ සමාජීය අවශ්‍යතාවය? ළමයි මනෝ සමාජ අවශ්‍යතාව කියලා අපි හඳුන්වන්නේ අර විදියටම
හැම වෙලේම ආදරය සිනහස දැන්න විදියට කතා බහ කරලා ඉන්න. උදේ කතා බහ කරන්න. උදේ හොඳට කතා බහ කරලා ඉන්නවා මේ පසුලම ආවේ වෙයි. තේරුණාද? දරුවන්ට තියෙන ප්‍රශ්න හඳුන ගන්න. දැන් දරුවන්ට ප්‍රශ්න එන්න පුළුවන්. සමාජයට මුහු වෙලා ඉන්නේ. යාළුවොත් එක්ක මුහු වෙන්නේ. අන්තර්පුද්ගල සම්බන්ධ ඇති වෙලා තියෙනවා. දරුවන්ට තියෙන ප්‍රශ්න මොනවද අපිම දැනගන්න ඕනේ කොහොමද? ඒවට කියන්න දරුවව දැනුවත් කරා. දරුවොත් එක්ක නිකන් කතා කරන්න. තනි කරන්න. මානසික වශයෙන් තවදුරටත් නම් මේ වර්ධනය කරන්න දරුවන් අපිට මුලවා. ඕක්කලික සනීප ආරක්ෂා සෞඛ්‍ය පුරුදු පිළිබඳ අවබෝධයක් දෙන්න. මොනවද හොඳ සෞඛ්‍ය පුරුදු? අපි කොහොමද පිටු ඉන්න ඕන? කොහොමද පෞද්ගලිකව අපි ශාරීරික වෙන්න පුළුවන් සනීප ආරක්ෂා නිරන්තරයෙන් පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ ළමයා ළමයාව දරුවව දැනියත් කරා. දෙමාපියෝ පවුල සමාජිකයෝ පසුතාලු කියන විදිහට යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න හැටි ඒව පවත්වාගෙන යන හැටි අපි ළමයි මොකද කරන්න ඕන පැහැදිලි කරන්න එනවාද? යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරන්න ඕන. ඒ මනෝ සමාජයේ වශයෙන් ඒතකොට ඔවුන් ඊට අමතරව නම් අපිට පුළුවන් විවිධාකාරී ක්‍රියාකාරකම් නිර්මාණය. ඒ ක්‍රියාකාරකම් විදි ඉගෙනුම් අවස්ථා ඉගෙනුම් නව අදහස් දැනගන්න නව දේවල් හඳුනා ගන්න හැකි වෙන ආකාරය ළමයි අපි දැනුමක් හැකියාවක් ළමයි අනිවාර්යෙන් දරුවාට ලබා දිය යුතුයි. තේරුණාද? ඒ හරහා ළමයි අපිට පුළුවන් පසු ළමාවියේ මොනවා කරන්නද? පසු ළමාවිය අපිට පුළුවන් ළමයි කායික වශයෙන් මානව සමාජයේ වශයෙන් ප්‍රධාන වශයෙන් වර්ධන අවධිටික සාකච්ඡා කරේ. ප්‍රධාන වශයෙන් අවධිටික සාකච්ඡා කරේ. හරි. ළමයි අද අපි අවසන් කරනකොට ළමාවේ ප්‍රධාන අවධිටික අවශ්‍යම වැදගත් පාඩම් කොටසක් නිරන්තරයෙන් ප්‍රශ්නසක් MCQ SAT වලට අහනවා. ඒතුළ මේවා දන්නවා පූර්ව ප්‍රසව අවධියේ පුර ප්‍රසවදී කියන වචන වලින් මම කුස තුන සිටින කාල සීමාවට රොහත් පුර ප්‍රසවදී කිව්වා. සමයි නබජවදී කිව්වා උපදේශ දින කාල සීමාවට. ඊට පස්සේ මම ලඳුරවදී කිව්වේ උපදින දා අවුරුද්දක් තාදක් කාල සීමාව ලඳුරවදී. ඊට පස්සේ තමයි අපි අවුරුදු 5 දක්වා කාල සීමාවට පෙරළම කියලා. ඊට පස්සේ අපි මොකද අවුරුදු 6 10 දක්වා කාල සීමාව යතරින්චිද අපි කිව්වා. පසු ළමාවිය ඒ ඔය අපි සාකච්ඡා කරා. ඒ අවධිය කියන්නේ ඒ අවධිය අවශ්‍ය වෙන දරුවාට අවශ්‍ය කරන කායික මනෝ සමාජ අවස්ථා මොනවද කියලා සාකච්ඡා කරා. ඒව ලබා දිය යුත්තේ කෙසේද කියලා සාකච්ඡා කරා. තමයි සම්පූර්ණයෙන් පාඩම තාම සරල සාකච්ඡා කරලා අවසන් කරා. ඔයාලට තමයි මගේ නෝට් එක සම්පූර්ණයෙන්ම ෂෝට් නෝට් එකක් මම හදලා තියෙන්නේ. ඒක තමයි පේමන්ට් ක්ලාස් ගෲප් එකේ දානවා. ඒ වගේම මම කිව්වා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන 076 194 35 ඔස්ලා මම අනිවාර්යයෙන් කමෙන්ට් එකක් කියවන්න. ඒ වගේමයි හරියට මැනේජ් කරන් පන්තියට එන්න පුළුවන්. හරි නේද? රයිට්. මලවයි අපි නතර පන්ති නවත්වන හැමෝටම පුළුවන් පන්තිර සම්බන්ධ හැකියාව දෙනවා. තියරි ක්ලාස් ගැන, පේපර් ක්ලාස් ගැන අනිවාර්යෙන් හැමෝම කමෙන්ට් එකක් දා සම්බන්ධ වෙන්න පිළිබඳ